රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් සුබ උදෑසනක් කාලින්ද ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල බාණ්ඩාගාරයට ඉන්නේ නැතිව මගපාක් කරන ධනේ ගැන අනුර කියන කතාව හොඳටම කරපු මෛත්‍රී බංකොලොත් කළ අයටම රිදෙන හැටි සජිත් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් වෛද්‍ය සැපියුම් අංශය සඳහා ඩව නිලධාරින් දෙදෙනෙකු පත් කර තිබෙනවා. ඒ අනුව වැඩබලනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස වෛද්‍ය සුදත් ධර්මරත්න සහ වැඩබලනේ අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය දේදුණු ඩයස් පත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. ඖෂධ වංචාවට සම්බන්ධ ව්‍යාජ ලිපිය පිළිබඳව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව වැඩබලනේ පොලිස්පතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළා. වෛද්‍ය සැපයුම් අංශය සඳහා නවපත්වීම් දෙකක් සිදු කර තිබෙනවා. ඒ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරේ සහ වැඩබලන අධ්‍යක්ෂ ධූරේ සඳහායි. ඒ අනුව වෛද්‍ය සැපයුම් අංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර ඇත්තේ වෛද්‍ය සුදත් ධර්මරත්නයි. වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය දේදුණු ඩයස් පත් කර තිබෙනවා. මෙම පත්කිරීම සිදු කර ඇත්තේ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලයි. ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. මෙම වැඩබලන නව අධ්‍යක්ෂක ධූර සඳහා නිලධාරීන් පත් කිරීම පිළිබඳව සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේෂ් මෙසේ අදහස් පළ කළා. ඔහුගේ කාල සීමාව තුළ වෛද්‍ය සැපේ මංචේ අධ්‍යක්ෂකවරයා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා බන්ධනාගාරගත කිරීම වළක්වන ලෙස ඉල්ලපු උසාවි නියෝගය ලබා නොදීම නිසා රෝහල්ගත වීමත් කියන කාරණාව මූලික කරගෙන වෛද්‍ය සැපේ මංචේ සැපයුම් බාර ගැනීම නිල වශයෙන් සහ නොනිල වශයෙන් අත්හිටවලා තිබුණා. වෛද්‍ය සැපයුම් ඖෂධ ඇතුළු 150ක වගේ ප්‍රමාණයක් මේ විදිහට හරවලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි සෞඛ්‍ය ලේකම්වරයාට දිගින් දිගටම පැමිණිලි කරා. ඊයේ දවසේ සෞඛ්‍ය ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් විශේෂ තීරණයක් අරගෙන තියෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරු දෙක සඳහා වැඩබලන තනතුරු පත් කිරීමට කටයුතු කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ පත් කරපු නිලධාරිනොත් තමන්ගේ ඇඟ බේරාගෙන ඉන්නේ නැතුව වැඩ කරනවා නම් හොරකම් කරන්නම වෙනවා කියන වගේ එකක් කියන්නේ නැතුව තමන්ගේ වපසරිය ඇතුලේ දීපු වගකීමත් එක්ක මේ රටේ ඖෂධ හිඟයක් ඇති නොවන ආකාරයට ඒ සැපයුම් පද්ධතිය වහාම යථාර්ථයට පත් කරයි කියලා. මේ අතර ආందోලනාත්මක ඖෂධ වංචාවලට හේතු ව්‍යාජ ලිපියේ විමර්ශන වෙත වැඩබලන පොලිස්පතිවරයා වහාම අවධානය යොමු කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසන්නේ. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය තුල සිදුවෙච්ච රුපියල් කෝටි 100 200 ඉක්ම වූ බරපතල දූෂණ වංචා ගැන විමර්ශන ක්‍රියාත්මක වෙනවා. ඒ බොහෝ දූෂණ සිදු වෙලා තිබෙන්නේ ව්‍යාජ ලිපි නැත්නම් ඡායාපිටපත් හරහා. ඉමුනෝග්ලොබුලින් සිද්ධිය, පිළිකා ඖෂධ වංචාව සියල්ල එළියට එන්නේ මේ වගේ ප්‍රශ්න සහගත ව්‍යාජ ලිපි හරහා. නමුත් අවාසනාවට මෙන් මේ ව්‍යාජ ලිපිය සකස් කළ පුද්ගලයෙක්, ඒක ඡායාපිටපත් කළ පුද්ගලයෙක් සම්බන්ධව දැන් තොරතුරු අනාවරණය වන්නේ නැහැ. වැඩබලන පොලිස්පතිවරයා විදියට දේශබදු තෙන්නකන් මහතගම ඉල්ලීමක් කරනවා මේ සිදුවීමට ඔබතුමා ලබා දෙන ප්‍රමුඛතාව මේ රටේ මේ රාජ්‍ය දේපල අවභාවිතාව වැළැක්වීමේ විමර්ශන වලට ඉතාමත්ම වැදගත් වෙනවා ඒ නිසා පිල්ලීමක් කරනවා මේ ලිපිය අමතක කරන්න එපා එහෙම නැත්නම් එක කොටසකට පමණක් දඬුවම් ලැබිලා මේ කුමන්ත්‍රණය සැලසුම් කළ මහමලකරුවන් ගැලවී යන්න පුළුවන් කමක් තිබෙනවා මේ අතර නව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මීගමුව රෝහලේ ඩෙංගු රක්තපාත උණ සඳහා වූ සායනික කළමනාකරණ මධ්‍යස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා ඒ එහි වත්මන් ප්‍රතිකාර සේවාවේ ප්‍රගතිය විමසා බැලීම සඳහායි විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල නව සෞඛ්‍ය ලේකම් ධූරයට පත් වූ පසු රෝහලක සිදු කළ පළමු නිරීක්ෂණ චාරිකාවද මෙය වනවා. මෙ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නියෝජිතයින් පිරිසක් හා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල අතර විශේෂ හමුවක් පැවැත්තුණා. ඒ මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂඥ අදහස් ලබා ගැනීමේ අරමුණින්.
එහිදී බෝවන රෝග හා බෝ නොවන රෝග පාලනය මව්වරුන්ගේ හා දරුවන්ගේ පෝෂණය ප්‍රාථමික සෞඛ්‍ය හා මහජන සෞඛ්‍ය වැනි කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙ තිබෙනවා මත්පැන් බෝතල් මතවන ස්ටිකර් ව්‍යාජ ලෙස ඇලවීම පිළිබඳව සුරාපතු දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කිරීමත් සමග මාසික ආදායම රුපියල් බිලියනකින් වැඩි වී ඇති බව වාර්තා වනවා මේ පිළිබඳව අනාවරණය වුණේ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභාවට කැඳ වූ අවස්ථාවේදී ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්කමගේගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වුණා. සුරබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව මෙම කාරක සභාවට කැඳවා තිබුණා. මත්පැන් බෝතල් වලට අලවන ව්‍යාජ ස්ටිකර් පරීක්ෂා කිරීමට ගැනීමෙන් පසු සුරබදු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් බිලියනකින් වැඩි වී ඇති බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභාවට අනාවරණය කර තිබුණා. එසේම සුරාබදු දෙපාර්තමේන්තුව මෙවන් විට වැඩි කරගෙන ඇති ආදායම පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය සහ අහඹු ලෙස වැටලීම් ඉදිරියට කරගෙන යාම ව්‍යාජ ස්ටිකර් මත්පැන් බෝතල්වල ඇලවීම තවදුරටත් අවම කිරීමට හේතු වන බවද මෙහිදී කමිටුව පෙන්වා දුන්නා. එසේම රැමිස් පද්ධතියේ වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විමසීමද මෙහිදී සිදු වුණා. මේ අනුව මෙම දත්ත පද්ධතිය අනෙකුත් රාජ්‍ය ආයතන සමග සම්බන්ධ කිරීමේ වර්තමාන තත්ත්වය පිළිබඳවද මෙහිදී කමිටුව පරීක්ෂා කර තිබුණා. මේ අනුව පවතින අඩුපාඩු මගහරින්මින් 2024 ජනවාරි මාස වන විට මෙම දත්ත පද්ධතිය ක්‍රියාකාරී තත්ත්වයට පත් කරන බව පැමිණි නිලධාරීන් සඳහන් කළා. දුබායි යතුළු බදපෙරදිග රටවල රැකියාව සඳහා වැරදි පාරෙන් එන්න එපා කියලා රොයල් රෝස් හෝටල් ජාලයේ සම්භූක කළමනාකරු අශෝක ගුණවර්ධන ඉල්ලා සිටිනවා. වැරදි පාරෙන් එන බොහෝ අයට රැකියාව ලැබෙන්නේ නැති බවත් අවසානයේ මුදලුත් නැතිව අසරණ වන බවයි සියතට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පෙන්වා දුන්නේ. අද වෙනකොට ශ්‍රී ලංකිකයන් ගොඩක් දෙනෙක් දුබයි රාජ්‍යයට ඇවිල්ලා අතරමං වෙලා ඉන්නවා. ඒකට හේතුව හරි මාර්ගෙන් එන්නේ නැතුව අතරමැදියන් සම්බන්ධ කරගෙන වීසා ගහගෙන එන එකයි. නිවැරදිව එන්න ඕන නම් ඒජන්සියකට ගිහිල්ලා ඒජන්සියක් හරහා රැකියාවල් වලට ඇප්ලයි කරලා එහෙම එන එක සුදුසුයි. විසිට වීසා එකේ ඇවිල්ලා ජොබ් හොයන් දෙනවා කියන එක පොඩ්ඩක් අමාරුයි. එහෙම ඉඳ ස්කිල්ස් වර්කර්ස් හැටියට ඔගොල්ලෝ ඒ රටවල් වලට එන්න ඕන. ගොඩක් දෙනෙක් අද අතරමැදියන්ට අහුසු වෙලා ලක්ෂ ගණන් මහන්සියෙන් හම්බ කරගත්තු සල්ලි ඒ මිනිස්සුන්ට ගෙවලා ඒගොල්ලෝ මේ වීසා එකක් දෙන්න නම් කියලා දීලා ටිකට් එකක් දීලා හැබැයි එහෙට ආවට පස්සේ රස්සාවක් හම්බ වෙන්නේ නැහැ. ඒකට හසු නොවී ඉස්සලා ජොබ් බැංකයකට හෝ ඒජන්සි එකකට සම්බන්ධ වෙලා ඔගොල්ලෝ ඇප්ලයි කරන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ජොබ් ඔෆර් එකක් එවනවා. ඒ ජොබ් ඔෆර් එකේ තියෙනවා ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස්. ඒගොල්ලන්ට මොනවාද ඒකේ අදාළ වෙලා තියෙන්නේ, ජොබ් එක මොකද්ද. ඊට අමතරව ඒ ජොබ් ඔෆර් එකත් එක්කම වීසා එකක් එනවා, ටිකට් එකක් එනවා. ඒක තමයි හරිම විදිහ දුබයි රාජ්‍යයට හෝ වෙන මිඩ්ල් ඊස්ට් කන්ට්‍රි එකකට යනවා නම්. එහෙම නැතුව ජොබ් ඔෆර් එකක් නැතුව කිසිම කෙනෙක් ඒකට එන්න එපා. සමහර වෙලාවට ඔයගලන්ට වීසා එකක් හම්බෙන්න පුළුවන් ලක්ෂ 4-5ක් ඉල්ලගෙන අතරමැදියන්ගෙන්. ඒ වීසා එක ෆේක් වීසා එකක්. එහෙමත් නැත්නම් ඒක වැලිඩ් වීසා එකක් නෙමෙයි. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට වීසා එකේ ෆොටෝ එක මාරු කරලා ඔයගලන්ට එවනවා සල්ලි ගන්න ඕනින් ද මේ ලංකාවෙන්. ඊට පස්සේ ඔයගොල්ලෝ ඉමිග්‍රේෂන් එකට ගියාට පස්සේ ඒකේ වැටෙනවා නෝ ඩේටා කියලා. ඒ කියන්නේ ඒක හොර වීසා එකක්. අපිට UAE එම්බසිය සම්බන්ධ කරගන්න පුළුවන් මේ වෙලෙට. මොකද ඒගොල්ලෝ ගාව තියෙනවා ඔය ජොබ්ස් ඔක්කොම ඒ රටවල් වල ඉදිරිපත් කරන ජොබ්ස් එක කම්පැනි හක්. ඒ වගේම පොඩ්ඩක් චෙක් කරගන්න පුළුවන් මේ ජොබ් ඇත්තටම තියෙන ඒවද නැද්ද කියන එක. එහෙම නැතුව එක එක ෆේක් වෙබ්සයිට් වල තියෙන ජොබ්ස් වලට ඇප්ලයි කරන්න එපා. ඒකෙන් තමයි හොඳට මතක තියාගන්න අතරමැදියන්ට අහු නොවි, අතරමැදියන් සල්ලි නොදී හරි මාර්ගයෙන් එහෙම එන්න. එතකොට තමයි ඔයගොල්ලන්ට හරි ආකාර රැකියාවක් ඒ රටක ගන්න පුළුවන්කමක් තියෙන්නේ. තමා පාර්ලිමේන්තුව තුළ ජනතාවගේ දුක ගැන කතා කරන විට වැඩියෙන් වරි දෙන්නේ රට බංකොලොත් කළ අයට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මුල්ලේරියව ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී. අපේ රට නිවැරදි ගමනකට යනවායි කිව්වහම ප්‍රතිපත්ති සම්පාදනය කරන තැන් ඉතාමත්ම ප්‍රශස්ත විදියට ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට විධායකය, ව්‍යවස්ථාදායකය, රාජ්‍ය ආයතන, රාජ්‍ය නෝන ආයතන සහ සංවිධාන ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ විවිධ පාර්ශවකරුවන් මේ හැමෝම දැනුම කේන්ද්‍ර කරගෙන වැඩ කටයුතු කරන්නට ඕන. හැබැයි කනගාටුදායක කාරණාව වන්නේ අද දැනුම කේන්ද්‍රීය ගමනක් යනවා වෙනුවට රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන ඉහළම තැන කටවල් වහන වැඩපිළිවෙලක්, කතාව නතර කරන වැඩපිළිවෙලක්, බුද්ධිමත් ප්‍රශ්න අහන, යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේදී බාධා කරන වැඩපිළිවෙලක් අද ක්‍රියාත්මක වෙමින් යනවා. දැන් අත්සන් ලේඛනයක් අරගෙන යනවලු මගේ කට වහන්න පාර්ලිමේන්තුවේ.
දැන් මොනවද මම පාර්ලිමේන්තුවේ ගිහිලා කතා කරන්නේ මගේ පෞද්ගලික අවශ්‍යතාවයන් අපි කතා කරනවා රටේ ආර්ථික ප්‍රශ්න ජනතාව මුණ දෙන ප්‍රශ්න ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කරපු මහා විනාශය හැබැයි අපි හඳුන්වන්නේ උදේ පාන්දරම පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුව තුල අනවශ්‍ය ලෙස කතා කරනවායි කියන ජනතාවගේ දුක ගැන කතා කිරීම මට තහනම් මෙහෙම දෙයක් තියෙනවා රට බංකොලොත් කරපු අය ඉදිරියේ සිදුණු දේවල් ක්‍රියාත්මක වුණු විනාශය අපි ලබා දෙන ප්‍රතිකර්ම ලබා දෙනකොට සමහරෙකුට රිදෙන්න පුළුවන් රට වැටුනේ ඇතැම් පාලකීන්ගේ සහ නිලධාරීන්ගේ දූෂණය නිසා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා කැලණිය පැවති වැඩසටහනකට එක් වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා මේ 225 දැන් කණ්ඩායම් 25ක් විතර ඉන්නවා ඒ කණ්ඩායම් 25 ඉන්න එක්කෙනා අද උදේට ඉන්න එක්කේ නෙවෙයි හවසට ඉන්නේ දැන් අද හවස හිටපු එක්කෙනා නෙවෙයි හිට උදේට එයා වෙන තැනක ඉන්නේ ඒ විදිහට බෙදිලා වින් වෙලා කෙල්ලා පාර්ලිමේන්තුවේ 225 රට හදන දැන රට ගොඩනගෙන දැන රටේ අනාගතයේ වගකීම වාරගෙන තිබෙන දැන අද ඒ තත්ත්වයට පිරීලා තිබෙනවා අධ්‍යාපනයේද සෞඛ්‍යයේද කෘෂිකර්මාන්තයේද වෙනත් කාර්මික ක්ෂේත්‍රද මේ සියල්ල කඩාවැටලා තිබෙන්නේ නමුත් මම තමුන්නාංශලගේ හෙරද සාක්ෂියෙන් අහනවා 2015 සිට 2019 දක්වා අවුරුදු 5කට මාස 1කමාරක් අඩු කාලයක් තමයි මම රටේ නායකයාවක් වෙන්න හිටියේ මේ රටේ ජනතාව මාව වාර අරගෙන මේ විදිහේ පෞද්ගල අවුරුදු 3 මේ ඇති වෙලා තිබුණු தত্ত্বය ඒ අවුරුදු 5 තිබුණද කියලා මම තමුන්නාංශලගේ හෙරද සාක්ෂියෙන් අහනවා මේ රට වැටුනේ දේශපාලකයන් කිරිසකගේ සහ හැම කෙනෙකුගේම නෙවෙයි නිලධාරීන් සුරු පිරිසකගේ වංචාව දූෂණය හොරකම නාස්තිය කියන එක ඒගොල්ලන්ගේ ජීවිතයට ලේවලට ඇතුළු කරගෙන තිබෙන නිසා උදැසන පුවත් විකාශය අවසන් යලිත් හමුවෙමු මධ්‍යාහන පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක්